කතිකරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙන් ඉල්ලන්නේ ආණ්ඩු විසිරවල මැතිවරණයක් තියෙන එක පිළිබඳව ඒ අදහස අතහැරලා අපි පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නලා අලුත් කතානායකවරයෙක් පත් කරගෙන අපි මේ ආණ්ඩු ඉස්සරහට අරගෙන යන සංදේශයට යන්න මේ වෙලාවේ මුගක් දෙනෙක් බයයි අපි දැන් බය නැත්තේ ආණ්ඩුවෙන් එළියට ආපු 16 දෙනා ඒකබද්ධ විපක්ෂයයි විතරයි අද මේක අධිකරණයේ අභියෝගයට ලක් කළ කියන නිසා සහ කතානායකවරයා සම්පූර්ණ උම්මත්තකෙක් විදිහට හැසිරෙන්නේ කවුදෝ මිනිස්සෙක් ඔළුවට ලණුවක් දීලා ඊළඟ ජනාධිපති පොදු අපේක්ෂකයා කියලා එක්සත් ජාතික පක්ෂි පැත්තේ දැන් මේ ඒකට ලකුණු දාගන්න තමයි දඟලන්නේ ඊළඟ පොදු අපේක්ෂකයා වීමේ සිහිනේ පාර්ලිමේන්තුවේ පිස්සුනට වයෝ වෘද්ධ කරුණාරත්න ජයසූරියගේ නමින් අග්‍ර විනිශ්චයකාරයාට යවුව ලියුමක් මේකට කිසි සම්බන්ධයක් නැහැ මේක බොරු ලියුමක් කියලා කිව්වා. මත අපි දන්නවා මේක මංගල සමරවීර මැතිතුමා මෙහෙවන මාධ්‍ය ඒකකයකින් හදපු ලියුමක්. එහෙම තමයි මේක එළියට දැම්මේ. ස්ථාවරණියෝ ගෙහෙන් පිළිම අවලංගුර තොද ක්‍රියාත්මක වෙන්නේ ව්‍යස්තාව පමණයි. ව්‍යස්තාව පමණ නම් ක්‍රියාත්මක වෙන්නේ අනිවාර්යයෙන්ම අග්‍රාමතුමා මහින්ද රාජපක්ෂමයි. එහෙනම් අපි රටේ ජනතාවට කියනවා මේ රටේ අගමැතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා මැතිවරණයක් සඳහා උසාවියේ තීන්දුවක් දුන්නොත් භාරකාරී ආණ්ඩුවේ අගමැතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා යම් කිසි විදියකින් අපි 113 කියන සංඛ්‍යාව පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථානුකූලව පෙන්වන්න ඕන අවස්ථාවේ. පෙන්වුවොත් තව අවුරුදු දෙකමාරක් මේ රටේ අග්‍රාමතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා අපි පාර්ලිමේන්තුවට දැන් අගමැතිතුමා මුදලමැතිතුමා කියලා යෝජනා කරලා තියෙන අතුරු සම්මත ගිනුවා. ඒක සම්මත වුණොත් තව අවුරුදු දෙකමාරක් අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒක සම්මත වුණේ නැත්නම් එනවා ආයි පාර්ලිමේන්තුවේ මැතිවරණයක් ගන්න වෙනවා. එතකොට ඒ භාරකාර ආණ්ඩුවෙත් අනිවාර්යයෙන්ම අගමැතිතුමා පත් කරන්නේ මෛත්‍රීපාල සිරිසේනමයි. ඒ නිසා කොයි විදියට ගත්තත් මේ රටේ මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති වීම සහ ඒ පාර්ශ්වයේ අගමැති වීම වැළැක්වීමට මේ රටේ ව්‍යවස්ථාවෙන් කිසිම ඉඩක් නැහැ කියන කාරණය අපි ජනතාවට කියමු. පාර්ලිමේන්තුව නැවත ස්ථාපිත කරන්න ඕනේ රජය පිළිගන්න ඕනේ පිළිගන්නාට රජයේ සභානායක ආණ්ඩු පක්ෂය තිරිය අරගෙන ඒ අනුව කමුටුපත් කරන්න ඕනේ කමුටු වල බහුතරය අනිවාර්යයෙන්ම රජයට දිය යුතුමයි ඒ කටයුතු නොකරොත් මේ පාර්ලිමේන්තුවේ මේ කතානායකතුමා ඉන්න තාක් කල් කවදාකවත් අපිට විසඳුමකට එන්න බැහැ කියන දැඩි ස්ථාවරය අපි දරනවා